සරණයි සියලු දෙනාටම විභජ්්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම අණ්ඩපේ සමඟ ඔබ පැදිී සිටින්නේ. අදා පි සාකච්ඡා කරන්නේ බෞද්ධ පිංුතුන්ට ඉතාමත්ම වැදගත්වන තේමාවක් සමත්ය හා විපස්සනාව පිළිබඳව. කෙටියම කියනවනං භාවනාව පිළිබඳවයි මේ සාකච්ඡාව සිද්ධ කරෙන්නේ. තින් භාවනා කරනවා කියනකොට ඒතාම පුළුල් මාතෘකාවක් පුළුල් දැනුමක් අවබෝධයක් ඇතිව ආරම්භ කළයුතු වැඩ පිළිවෙලක් තමයි භවනාව කියලා කියන්නේ දව මේ පිළිබඳව තියෙන අවබෝධය නිසා වැරදි මාර්ගවල ගමන් කරන බවත් පේනර් තියෙනවා. තිං විශේෂෙන් අප වගකීමක් තියෙනවා භහවනා කරනවා කියනකොට ඒ කුමක්ද කෙසේද භාවිත කළ යුත්තය කියලා ඔබට පැහැදිලි කරලා දෙන්නට. පසුගේ සතියේ මේ පිළිබඳව සාකච්ඡාව මූලා රම්භයක් ලබාගත්තා එතැන් සිටයි අද මේ සාකච්ඡාව සිද්ධ කරෙන්නේ. සුපුරුදු පරිදි සාකච්ඡාව සඳහා වැඩමකොට සිටිනවා ලබුණ රුව කන්ද අර්‍ය සේනා සනාධිපති, රාජකීයේ පණ්ිත ශාත්‍රපති කොත්මලයෙකුමාර කස්සප පණ්ිත හමුදුරන් වහන්සේ. අපි තමත් ගෞරුවෙන් හාමුදුරන් වහන්සේ පිළියර ගමු තෙරුවන් සරණයි කස පන්දරශ. චිත්තං රක්හේත මේ ද වී චිත්තං ගුත්තං සුකා වහන්. ලොතුරු බුදුරජාණන් වහන්සේ වදාළේ සිත රැකගන්නට ඕන. රැකගත්ත සිත සුව ගැෙන දෙනවා කියලා. සාමාන්‍යය මේ සමාජය සුවය සොම්නස තමයි හොයන්නේ සතුට සැනසිල්ල තමයි හොයන්නේ හැබැයි නියම විදිහටද ඔවුන් සතුට හොයන්නේ කියලා ගැටළුවක් තියෙනවා. හොයන විදිහට ඕනට ඒ සිත පැතුූ ආකාරයෙන් සතුට සොම්න්නස ලැබනාාද කියලා ප්‍රශ්නයක් තියෙන. කස පහදුරනේ ලෝතුරු බුදුරජාණන් වහන්සේ අපට පැහැදිිග තියෙන කොහොමද සැප විදින්නේ. කොමද සුව විදින්නේ. ඒ ඒ සුවයඒ සැපත උත්තරීතර දෙයක්. හත්මටමේ ලාමක මට්ම එකක් නෙමේ. මේ භාවනාව කියන එකට අනි්‍යාත කාරණාවක් සුවවින් දෙනවා සැප විදිනව කියන එක. අපේ බෞද්ධ සමාජයට මේ යොග කතා කළ යුතුම් මාතරෘකාක් මකද බහෝ දෙෙනකුට සිතේ තියෙන ආතතිය මානසික ආතතිය මේමගින් පෙලන ගතයක් තියනවා තින් භාවනාවෙන් කොහොම දි ඔවනට උත්තරයක් හොයා දෙන්නේ. තරන් සරණය සේර දෙටම? ුගේ සිතේ සැනසිල්ල උදාකරගන්නුවනන් සැපය ලබාගන්නවනම්. ඒ සිත දමනය කිරීමින් මයි එය ලබාගත හැක්කේ. යම් කිසි කෙනෙක් ලෝකය තුළ සැපේ බලාපොරොත්තු වෙන්නේ බෞතිික දේවල් තුළින් නම්. බෞතික දේවල් තුළින් ලබන සතුට සැනසීම හුට කිසිම කාලයක හිතේ නිරන්තරයම පවත්වාගන්නට පුළුවන්කමක් ඇත්ති නැහැ. ලෞකික සැපයහි පවත්නා අග්‍ර. ැක් හටිය ඇත තැක්වෙන්නේ යම්කිසි කෙනෙක් රාජ්‍ය හොබවනවන රාජ්‍ය පරිපාලකයෙක් වෙනවනක් ඔහු අග්‍ර සපයක් බුත්තු විින්දිර කෙනෙක් නතින සියල්ලගේ මෙ රජකම් කරනවා කියන්නේ එතන එහට අය සැේ විඳන්නේෙක් පිළිබඳු කතා කරන්නට හළුවන්කමක් නැ කියන තැනෙක්. ඔහු සතුව ධනය බලය කීර්තිය මෙ ආදී සෑම දෙයක්ම තිබෙනවා. වෙ ඒසා සම්පත්තියක් අන භව කරන පුද්ගලයෙකුගේ චිත්ත සන්තානය ඔහුට රාගේ විසින් පීඩා පමණුවන වනං දේශයේ විසින් පීඩා පමුණුවන වනං මෝහේ විසින් පීඩා පමුණුවන වනං එවගේම මානයේ විසින් පිීඩා පමුණුවන වනං ඔහුගේ තත්ත්වයේ නඩත්තු කරගෙන ඇෑමගගේ නොහු කල්පනා කරන්නට ඕන. එවගේම ඔහුගේ අහිමවීම් පිලිබඳ ඔහු කල්පන කරන්න ඕන ගොඩක් දේවල් තියවා කියන ගොඩක් දේවල් ලෝගෙන් අහිම යන්නට පුළුවන්කම තියෙනෙ නිසායි සියල්ල මහු රැකගතයුතු. එක දෙයක් රකිනවට වඩා දේවල් දෙකක් රකින්න අපිට මහන්සි ගන්නට වෙන. දේවල් තුනක් රකින්නට අපිට මහන්සි ගන්නට වෙනවා. හැබැයි ඒ මොනදේ මහන්සිගත්තාත් අපිට ඒ දේවල් නැතුව යන එක වලක්වා ගන්නට පුළුවන්කමක් ඇත්තන එකතමයි ලෝකයේ සභාවේ. තින් ලෝකෙ පවතින්න මෙන්න මේ අතෘප්තිකර ස්භාවය සෑම සිතකටම පොදු දෙයක්. එතකොට යම්කිසිකෙනෙක් අර දේවල් වලින් පරිපූර්ණෝ ගියත් ඔහට සැපසේවාසය කිරීමක් පිළිබඳව. කතා කරන්නට පුළුවන්කමක් නෑ ොකද මේ හිතට දැන් ඇති කියලා මේක පුරවල ඉවර කරන්නට පුළුවන්මටමක් ඇත්ති නැෑ. මහා මන්දදා තුරජරෝන්ගේ කතාාව දිහාබලන්නකට හොඳටම දකින්න පුළුවන්කම තියන නතුමා මේ ලෝකෙහි පු්‍යකාමික්ටට මහා රාජ්‍ය සම්පත්යයක් හොබෝනකන් පින්දහමුත් කරලා ඊට පස්සේ සක්‍රදිව ලෝකයට ගිහිල්ල මනුෂ්‍ය මනුෂ්‍යයකැටට මේ ජීවත්වෙනනකට මහ එතනට යන්න පුුවන්කම ලැබුණ ඔහු එතනත් සක්‍රයා හා සමග රාජ්‍ය සම්පත්තිය බෙදාගෙන බුක්තිවිඳල සියල්ලම යිතිකරගන්නට සිතූ සිතත් සමගම ඔහු නැවත අපහු මනුසලෝ කේට පැවිනින්නට සිද්ධුවෙනවා. කසුපාලන මේ අරා තෘප්ති කරගන වචනේ මංහිතන්නේය හරියටම පවිච්චි වුනා මානසික රෝගීණ පිළිබඳව බලන කොට බහුතරයකට තියෙන්නේ ඇති නැති ප්‍රශ්නයව නෙමේ. එ මානසික රෝග පිළිබඳව විශේෂයෙන් අධ්‍යේනය කරන කොට ඒෙොට එන්න ලුව ම්පත් නැතිකම්වෙ නැති හිතේගේ ප්‍රශ්නැතිවෙන් හේතු කියෙනවා.ඒ සම්පත් තියනවාද නැද්ද කියෙ නෙමේ කාරනාව අතෘප්තිකර බව කියන එක විශේෂම කරුණක් කලා තියනවා මානක්සික රෝගීන් සම්බන්ධය කතාරනකොට. මානසික රෝගීන් සම්බන්ධ කතා කරනකොට ඇත්තටම අතෘප්තිකර භාවය ඉතාමත් විශේෂයි. එවගේම තමයි දැන් මානසික රෝගීන්ලෙ සහඳුනන්ට සාමාන්්‍යයෙන් අපිට නොහැකිවුණක් මානසික ආතතියෙන් පසුවන මිනිසු. වැඩිපුරම අපි ගත්තාහම විශාදය වගේ රෝග ලක්ෂණවලින් පෙෙනයි රෝගීන් කියලපිට කියන්න බැහෙනමුත් ඒගේ තත්වය නෝනෑම කෙනෙකුට බොම සුලභ ඇතිවන් ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. ඒ යම් පවුල්ල එකක ගත්තා හම දෙ මවපියන්ට දරුවට ඕන මස්ථාව කියඒ වගේ තත්ත්වය නතිවන්නට පුළුවන්කම තිබෙනවා. එතකොටඒ මානසිකා අත්තතිය විශාධය මේ දේවල් සාමාන්‍යෙන්ද මේ හැමදේකට මේ හේතුදිහා බැලූහම අතෘප්තිකර මනස ඔහුගේ මනස්සෙහි තෘප්තිමත් භාවයක් නැහ. සතුවන්න මට මක් ඇ න ඔහු පොත්තු ගොඩක් ොහ කැමතිවන පැති හු තන දහි ොඩක් දේල්ල හ පොත්තුව වන ජවිතේ ංසිදීමතුල ඔුන් සැපේ ලබල නැහ. නිසා ඔන් ලාපොරොත්තින ොඩක් දේවල් මත ඔවන් සතුට වීම. එනිසා කෙනෙක් ්‍රජකම් කල තේකින් බේරෙන්න්නට ොළුවන්කමක් නැහැ. හේතුව තමයි විශාදධය හෝ මානසිකාතති මේ දේවල්වලින් පෙලෙන්නේ. වැඩි පුරම හොඳින් විමස බැලූත්තේම. බොහෝ විට යමක් නැති අයට වඩා යමක් ඇතියි. යමක් නැතියට වඩා යමක් ඇති අයි තමයි මේ තත්ත්වන්ගේ බහුල වසයෙන් සමික්ෂණයක් කරොත් පෙළෙන්නේ සාපේක්ෂව අපි විමසා බැලුවත් ඒක දකින්නට පුළුවන්කම තියෙනවා. එකට හේතුව තමයි බොහෝ යමක් ඇති පුද්ගලේක් වෙනකොට ඔහට රකින්නටවශ්‍ය බොෝ දේවල් තියනවා. ඔහුට නිරන්තරයෙන් ඒ පිළිබඳව කල්පනා කරන්න ටෝන. නිරන්තරයෙන් ඒ පිළිබඳව අධීක්ෂණය කරන්න ටඕන. ං හිතන විදිහට දේවල් සිද්ධ නොවකොට ත හිතන විදිහට දේවල් නොලබී යනකොට එ පුද්ගලයට ජීවිත පීඩනය පීඩාව ගලාගෙන නොම්. යොට එතන සැේ ඇතේ නැහැ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ එ අවස්ථාවක දේශනා කරන්නේ. රජගෙදරක ජීවත් වනත් ඒ සියලු සම්පත්තියෙන් පරිපූර්ණව ගියපු රාජ කුමාරයට. හුගේ හිතට පීඩා පමුවන වන ඔහු තෘශ්නා චන්දය කාමාදී විතර්කයන්ගින් ඔහුව පීඩාවට පත් කරනවා නම් තරහෙෙන් හ පිඩාවට පත් කරනවාඕන. තරහෙන් ඇඳගට වෙලා නිදාගෙන ඉන්නවෙනවාන. රටක්හිමිමනස්සේහැබැයි මනුස්සයගේ හිතේ තරහෙන් තමන්ගේ හිත පුච්චනවා. තමන්ගේ හිත කැමැත්තෙන් තමන්ගේ හිත පුච්චනෝ තමන්ට ඕන දෙේවල් ලවිදිට පවත්තගන්න පුලන්කමක් ඇත්තේ නැහැ. එටකොට තමන්ගේ හිත මුලාවට පත්වෙලා ඔහු දුකසේ වාසය කරනවා. යම් කිසි කෙනෙක් එසියල්ලක්ම නැතු. එසියල්ලක්ම නැතිව තමන්ට අවශ්‍ය වන සවුර්මාාත්‍රයකින් පාන්සුකූල සිවුරක්හරි පොරෝගෙන පාරක්කයි නැහරි කැලයක් ගහක්මුලකට වෙලාවාසය කරනවා නම්. අන්න ඒ පුද්ගලයාගේ හිතට කාමාදී විතර්කයන්ගෙන් පීඩාවට පැමිණෙන් නැත්තක්. දවේශ විතර්කයන්ගෙන් පීඩාවට පැමිණෙන් නැත්තං. ද්ගලයට ලෝක බයිවෙන්න්න දෙයක් ඇත්ත න ඇත් ඒ ද්ගලයට ලෝකේ නතිවෙන්න දෙයක් ඇත්තනෑ. රැකින්න කියලා දේවල් ඇත්තේ නෑ. එතවට රක්ෂා කරන්නට දේවල් නැතිවෙනකොට ඒ පුද්ගලයක් කරා දුකේ පැමිණීමක් සිද්ධ වෙනි නෑ කියලා.ොට තृෂ්णාව කාමය හිත එකඟ නොකවර මේ අරමුණුවල සිත්ත නිරන්තරයම අපේක්ෂා සහිතව සැරිසරීම නිසා තමයි. මිනිස්සුන්ට දුखෙන්නේ. හැබැයි. නිු දුදක නැක කරන්න කියලා නැවත නැවත උත්සාහාවත් වෙන්නේ. අර අතෘප්තිකර මනසක්කමි අපේක්ෂා සහිත ලෝකය තුළම නැවත නැවත ැරිසරමින් තෘප්තිමත් බවහොයාගෙනන්නට තමයි බොෝ දෙනක උත්සාහවත් වන්නේ. අන්න ඒ නිසා තමයි බොහෝ දෙනකොට ඒ මානසික ආර්තතිය ලැබෙන්නේ නැතිනම් විශාදය වගේ තත්ත්වයන්ට පත්වන්නට සිද්ධ වෙන්නේ. ඒ හැඩගසන්නට නොදන්නාකම නිසා. නිසා සිතක් හැඩගස්වාගන්න පුළුවන්. නිවැරදි ආකාරයට හැබයි ඒර බදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය තුළ බලාපුොරොත්තු වන ආකල්ප සංකල්ප සම්පත්තිය සම්පූර්ණෙන්ම වෙනස් බවකට පත්කරගන්න සැපේ ලැබීමක් පිළිබඳු. එනිසා මේ සිදුවීම දිහා පොඩ්ඩක් ඈතකින්දර බලාගෙන ඉන්න කෙනෙකුට පේන්න පුළුවන්. මේ කෙනෙක් සැප හොයාගෙන්න්න තාවකාලික්කව සැප විඳවිද දුක්විඳ විඳ යන ගමන ටිකක් හරි හොඳ දෙයක් කියල පේන්නට පුළුවන්. මේක මොකක්වත් නොපෙනිය ඒකට ප්‍රතිවිරුද්ධෝ යන කෙනාට වඩා. හැබයි ප්‍රතිවිරුද්ධ කෙනා විඳන අධ්‍යාත්නික සවය. ඒ සැනසීම සිතේක කරගැනීමෙන් ලබනද්දී. අපිට බෞද්තිික දේවල් දිහා බලල්ලා විිනිශ්චය කරන්නට පුළුවක්කමක් ඇත්ති නෑ. ඒ සැනසීම විනිශ්චය කරන්නට වෙන්නේ අපිට ඒ පුද්ගිලගේ මනස දිහා බලලා. මොන දේවල් තිබුණත්ත ඩක් නැහ අපට මානසික තෘප්තිය නැතිනා. අපි. ගොඩක් කියලාට මම දාහරණ කතාවකට කියන දෙයක්නම ඇර ධර්මාසෝක රජරුන්ගේ මල්ලිගේ කතා ප්‍රවෘතිය. එතමාහන එක දවසක් ධර්මාශෝක රජරුන්ගේ භික්ෂණ හන්සේලටයි මෙච්රව සලකන්න කියලා. මොන් ස්ශ්‍රණය ශ්‍රණයන්ටයි මෙච්චර අපි ගෞරෝ කළ යුත්ත කියලා. ඊට පස්සේක තේරුම් කරන්නට කියලා රජ්ජුරූ කල්පනා කරනවා මල්ලිට රජකම දෙනවා. ටම දවස් හතකට රජකම දෙෙනවා හැබැ හත්තනනි දවසක හතනය කරන.නිකන්කෙන කුත්තමෙන කියන තමන්ගේ අනිත් සහෝදරවරු සියල්ලම චන්්ඩාසෝකාලේ මරර්ණයට පත් කරපු කෙනාම කියන තමන්ගේකම සහෝදරයයටටට දවස් හතකට රජකමදවා හත්තනනි දවස මරනවා කිය. ගිහිල්ල ඇති තරං රජ සම්පත්ති බුක්තිවිදින්නට කියලා රජකමෝහුට පවරලා පිටත් කරලා අරිනවා. හරියට හත්තනනි දවස ගන්නවා ගන්න ලාහන කොම ොදින් සතුටින් හිටියද හැමදම තියනවා රජ්‍ය සම්පත්ති රාජ්‍ය තියනවා කන්න බොන්න සියලුම රජරෝ බුක්තිවිඳන සියලුම දෙවල් ොහු සතුව තියෙනවා. කොමද සතුටින් හිටියද. ස්වාමෙන් කොහොම සතුටෙන් ඉන්නද දවස් හතෙන් පස්ස වෙන අද එන මරණය ගැන හිතහිත ම මහ පීඩාවෙන් තැවමින් වාසය කලා මට මේ කිසිම සම්පත්යකින් ඇති වැඩක් වුණේ නෑකය. එතවටය ධර්මාසෝක රජරෝ කියනවා. ්‍රණයන් වහන්සේල කියන්නේ තමන්ගේ ජීවිතයට ඊළග මොහොතය එන්න පුළුවන් මරණය ගැන කල්පනා කරන පිරිසක්. තමන්ගේ ජීවිතයටම ඊළංග මොතේ මරණය පැමිණෙන්න්නට පුළුවන් කියලා මරණය ගැන කල්පනා කරන්න. ඔබට දවස් හතක් තිබ්බතාව ඉතුරු වෙලා. ශ්‍රමණය හිතන්න හැමවෙලාවකදිම ඊලළඟ ොහොතේ තමන් කර මරණයන්න පුළුවන් කෙල්. එහෙම හිතන අය හිතනවාද ලෞකික සැපයනුව තමන්ගේ හිත හදාගෙනන්නතු නෑ ඔවුන් තමන්ගේ හිත සකස් කරගෙනන්න නිවරදිව හිත. නිවරදි තනක පිහිටෝගෙනින් අන්නන්නේ නිසයි මවන්ට ගෞරෝ කරණක. එතකට මේ කතාවෙන් අපිට ගන්න ලොකු දෙයක්තිය නොම්කද. හිත හදාගත්ත කෙනෙක්. තමන්ගේ මරණය හමුව නොසෙල්වී ඉන්න කොහොමද. එවගේ ලෝකෙ බෞද්තිික දේවල් තුලින් සැපේ බලාපොරොත්තුව වන මනුස්සේෙකුට සැප ඇත්තටම ලැබෙනවද ඒ දේවල් තුලින් කියන අපිට ගන්නට ඉතාමත් හොඳ කතාපොරොට්යක් මොකද සියලුම. සම්පත්තිය ලැබලා ඔහුට බැරවුණ දවස්හත් ඔහුට සැපෙන් ගත කරන්නට. හැබැයි එසියල්ලු සම්පත් නැතුව වනත්. ලෞකෙක්කව කතා කරන්න සියලු භෞත්තික සම්පත්තිය නැතුව වනත්. ගහක්මලකට වෙලා පිදුරගොඩක් අයිනකට වෙලා සොහොම්පිටියකට වෙලා ඉන්න හාමුදුරු කෙනෙක් සුවසේ වාසය කරනවා. එතකට රහස තියෙන්නේ සතුට සැපසේ වාසය කිරීමේ, හස තියන්නේ ෞද්තික සම්පත් ගොඩක් එකතු කරගෙන මේ දේවල් වටේට තියාගෙනඉන්නවා කියෙ එකේ දේහමනැත්තං තමන්ගේ හිත දමනය කරගෙන හිත එකඟ කරගෙන තමන් එකඟ වූ සිතින් වාසය කරනවා කියන එක තුළද කියනක් අපිට හිතන් න්නට පුළුවන්කම තියෙනවා ඒ ඔස්සේ එනිසා සිත දමනය කරගැනීම තමයි ලෝක ශ්‍රේෂ්ඨ තමදේ වට පත්වන්නේ අපි ලෝකය අනුව යන ක්‍රමවේදය වෙනස් කරලා ි උසහත්ව යුත්ත න්න ඒ ත්වය ලාගන්නන්නේ කොද කියලා එදකට ඒ යන ක්‍රමවේදය පිළිබඳව අපි විමසා බලන කොට තමයි අපිට භාවනාව කියනද අපිට ලබින් මුොද සිතේ සැනසිල්ල උපදෝගන්නවා කියලා අපිට ඒකට වෙනම ක්‍රමයක් ඇත්තෙන හැ. කහොමදපියක කරන්න. අන කරන ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට ඒ භාවනාව කියනකොට මේ ශාසනය ඒ භාවනාව තුලින් සිදුවන ක්‍රියාකාරකම් අනුව අපි බෙදනවා සමත්ත සහ විපස්සනා කියලා කොටස් දෙකකට එතට චිත්ත ඒකග්‍රතාවේ ඇති කරල නව භාවනාවෙන් එතමයි සමත භාවනාවන් ඊට පස්සේ යතහා බොහුත්ත දර්ශනයක් උපද වනවා ලෝක හා සභාවය පිළිබඳව අපි අවබෝධ කරනවා ප්‍රඥාවහි වැඩ් වැඩීම දියුණු ඇති කරලනවා එතමයි විපස්සනාවෙන් සිද්ධ කරන ද දොට මෙන මේ ක්‍රියාකාරිත්‍යය යනු භාවනාවටස් දෙකට පෙදනවා සමත්ත සහ විපස්සනා කියලා ද ගත්තහම භාවනා අපි එක බෙදාගන්න කොට අපිට ලැබෙන. අපි කරන ක්‍රමවේදේ හඳරලා ගැනීමේදී සමත භාවනා සහ විපස්සනා භාවනා කියලා භාවනාවහි කොටස් දෙක් විදිහට අපට දකින්නට පුළලුවන් කමතියෙනවා මේ ඔසේ තමයි අපි සිත එකඟ කරගතයුත්තේ සිත දමනය කරගත යුත්තේ. දෙැන් අපි අපේ තේමාවේ සුදුසුම තැනට ඇවිල්ල තියෙනවා. භාවනාව පිළිබඳව සාකච්ඡා කරන්නට. අපේ සැද හැති බෞද්ධ පින්වතුන්ට උපාසක උපාසිකාවන්ට, භාවනාව කියන කාරනාව පිළිබඳ විධ ගැටලු තියනට පුළුවන් කොතනින්ද මේක පටන් ගන්නේ. කොයි විදිහට මේ කරගෙන යන්නේ. මේ අදි බොහෝ ප්‍රශ්න ගැටලූපට තියනට පුළුවන්. එත් එක්කම තව පැත්තක් තියන කස පහදුරේ භාවනා කරනවා කියන මෙ දේ. වයස්ගත උපාසක උපාසිකාවන්ට පමණක් සීමචයයක් නෙේ බුද ශාසනය බලනකොට තුරුණු පිරිස තමයි වැඩිශයඉදරතිීන් තරුණ භික්‍ෂන් වහන්සේලා තරන උපසක උපාසිකාවන් බොහොම. ජව සම්පන්න කාලේද තමයි ඔවුන් බනභාවනා කරගෙන චිත්ත සන්තානයන් හදා ගත්තේ. එනිසා අපි මේ භාවනාව කියන තේමාව කතා කරන්නේ. වයස්ගත අපේ උපාසක උපාසිකාවන් විතරක් ඉලක්ක කරගනෙමේ තුරුණු බාල ඔබ සියලු දෙනාම ඉලක්ක කරගෙනයි මේ සාකච්ඡාව සිද්ධ කරගෙන යන්නේ. කස පහදුුරු දැ භාවනාව කියනකොට සමත විපස්සනා කර කොටස් දෙකක් හම්බවෙනෝ. අප මුලින්ම ගත්තත්. මේ සමත යොහෝ වඒවා විපස්සනාව හෝ වේවා. මේක එක පාටම කමට හනක් වැඩීම කියන තැනින් පටන්ගන්නවාද. එම නැත්තම් මීට පූර්ෝ භාගයක් තියෙනවාවද. යම් කිසි දැනුමක් අවබෝධයක් පිළිවලක් ඇති අධ්‍යයනයකින් පසුවද මෙතෙන්ට ආයුත්තේ. මංහිතන්න අපේ බෞද්ධයන්ට ඉතාම වැදගත්වේ මේ කාරණාව මොකද අපිට පේන්නට තියෙනවා සහර උදවීට ඕනකම තියන භාවනා කරන්න. ඇයි භහවනා කරන්නේ මොකක්දදැකී යුත්තේ මොක්දදේ පිළිබඳව තියෙන දිගපලල මේ පිළිබඳ අවබෝධයක් නෑ මං හිතන ඉතන කස්ස පහදන විශේෂයෙන් අප පැහැදිලි කරලා අපි සමත විවස්සනා කියෙන තැනට යම් සිත කියන දේදිහාපි බලනකොට මෙ සිත කියල කියන්නේ පුංචි නොදරුවෙක් වගේ ඉතින් මේ නොදරවාාව අපි සුදුසු තැනකට අරගෙන යනකොට අපිට ඊට සුදුසු සියලු දේවල්වලින් අපි සම්පූර්ණ වෙලා තියෙන්න්නට ඕනි. එම නැතිවුණොත් එහෙම අපිට ලොකු හානියක් සිදත වෙනයින්. කට අප බලාපොත්ව ව දේ සිද්ව න්න හැර නොරුවටත්ඒකින් හානයක් සිද්දවන්නට ඔළුවන්කම තියෙනවා. නිසා මෝලික සම්මාදිිට්්‍යිය කියන දේ මූලික දැක්ම කියන දේ ඇත්තෙම කෙනකොට අත්‍යවශ්‍යයි භාවනාව කියන දට ප්‍රායෝගිකව ක්‍රියාත්මකවන්නට කලින් ස් ඒකෙන් සම්පූර්ණ වෙලා තියෙන්න්නට ඕනෙන් එම නැතිව නොත් එහෙම. අර ක්‍රාකාරීත්තයට පටන්ගන්න කොටම හොට දැක්මක් නෑ කොතැෙන්ට දෙ යන්නකෙල්. ගොඩක් කලාවට අපි දකිනවා. භාවනා කරන භාවනා කරනවා කියලා අර මිනිස්සු හොයන්නේ හැමවෙලාවකදිම කරන්න දෙයක් කරන්න යමක් පැවරෙන්න්නට ඕනේ. එතුයට කරන්න දෙයක් හෙව්වට එමිනිස්සව එක මම කොහොමද කරන්නේ කොයි තැන දක්වා කරනවාද එක කොයි විදිහෙටද කරන්නේ මේ මොකක්වත්ම දන්නේ නැතුව පටන්නන්න භාවනා කරන්න කියලා. කොතන කහරි වැඩ සටහනක් කල පමණින් තැට ිහිල්ල පටන්ගන්නවා. භාවනා කරන්නට කියලා යායුත්තෙක් කොතෙන්ටද කියන මෝලික දැක්මවත් නැතිව. අන්න එවිදිට භාවනා කරන්නට ගෙහිල්ලා නිවනයයි කියලා වරදවාගෙන විධ දෘෂ්ටයෙන්ට අනුගත වෙලා ඉන්න පිරිස්ෝනෑ තරම් සමාජය තුළ දකින්නට පුළුවන්කම තියෙනවා. පන්සිල් පද පහවත් රැකගන්නට බැරුව මත් පැන්නාතිය පානය කරමින් චතුත් අත්ධ්‍යානයත් බාගත්ත මනිස්සුත් මේ සමාජීන. අන්න එනිසා අපට තේරුම්ගන්නට ඕන ප්‍රධාන විදිහට මම. හිත හදාගන්නවා කියලා කියන එක නිශ්චිත ක්‍රමවේදයක් යටටතේම සිද්ධ කරගත යුතු දෙයක්. පොඩි කෙනෙක් හික්මවන්නට අවශ්‍ය නිශ්චිත ක්‍රමවේදයක් තියනවා. එනිශ්චිත ක්‍රමවේදයක් තුළ ඉඳල තමයි ඒ පොඩිළමය ඒ නොදරුවා හික්මවාගත යුත්තේ. එරකොට දැන් ගොඩක් වෙලාවට ළමේකුට අවශ්‍යදය අපි ලබා දෙනවා. එ මේකට අශ්‍යදේවල් තමයි අපි ලබාදන්නේ අනවශ්‍යදේ ලබා දෙන්නේ නැහැ. අන්නඒ වගේ මේ සිතට යම්තැනකට අපිට අරගන්නට අවශ්‍යනං අවශ්‍යදේවල් එකක් නෙමයි බොහෝදේවල් අපි ලබා දෙන්නටවන්.ඒ ොහෝ දේවල් ලබාදීම තුළ තමයි අපට අවශ්‍යයි ලක්කේ කරා ඒ දරුවවා අරගෙනයන්නට පුළුවන්කම තියෙන්න්නේ. අනඒ වගේ හිත හදාගන්නවා කියනකොට ඒ හිතට අවශ්‍යදේවල් බොහෝතියනවා. හිතට අනවශ්‍යදේවල් බොහෝතියනවා. හිත කැමති නමුත් හිතට ලබා නොදී යුතු දේව. නමුත් හිත අකමැත්ති හිතට ලබා දිය යුතු දේවල් තියෙනවා. මේ සෑම දෙයක් පිළිබඳවම අපි අවබෝධයක් ඇතිව තමයි අපි භාවනාවකට ප්‍රවේශය සලසාගන්නට අවශ්‍ය වන්නේ. දැන් කොට්ිත තෙරුන් වහන්සේ සැරියුත්තරුන් වහන්සේගින් අහනවා. මේ සම්මාධිත්්‍යය උපදවාගැනීම පිණිස්ස ප්‍රත්ථකීයක් තිය නොද කියලා. ට පරතෝච්ච හොසෝ යොනිස්ෝච මනසිකාරෝ කියලා දේශනා කරන්නේ. පරතෝච්ච ගොසෝ අනුන්ගින් අසා මේ ධර්මය පිළිබඳව දැනගැනීමත් ඒ දැනගත්තාව වූ දහමය පිළිබඳව යෝනිසෝ මනසිකාරය. භහාවනාව වැටෙන් කෝකටද කිය අපි බැලුවොත් භාාවනාව වැටෙන්නේ යෝනිසෝච මනසිකකාරෝ කියන කොටසට නැතිනයි යෝනිසෝ මනසිකාරය කියන තැනට. එනම් පරතෝච්ච ගොසෝ කියලා කියන්නේ. අපි ඒ කරන දේ පිළිබඳව පූර්ණ අවබෝධයකට පත්වීම පරතෝ ගොහසේ තුළින් අපිට සැලසෙනට වශ්‍යයි. අපි මේක වඩන්නේ කොයි තැනට මොන විදිහයටද මොන දේ දක්වාද කියන එක පිළිබඳව. අපි අනිවාර්රයම කල් යන මිත්‍ර සේවනය තුළින් අපි ලබාගත්තයුතුයි. එනිසා මෝලික දර්ශනය භාවනාවකද අත්‍යවශ්‍යයි. මෝලික දේ භාවනාවකද අත්‍යවශ්‍යයි. ඒ මූි දර්ශනය නැතුව භාවනාවකට ප්‍රවේශ වනක්ත් එහෙම මහ ව්‍යසනයකට පත්වවා. එක සමහර වෙලාවට නැවත සකස් කරන්නට බැරි මට්ට මේ වැරදි තැන්වලට පවා මිනිස්සු පත් ෙනවා. එකට හේතුෝ තමයි මේ සිත තරම් මායාකාරයක් වෙන ඇත්තෙන හැ. මේ සිත නොෙක් අවස්ථාවල නැතිදේ ඇතිහැටියට පෙන්වා දෙෙන සවභාවන්ගෙත්තයි. එනිසා නැතිදේ ඇති හැටියට පෙන්වා දෙනකොට එක තමන්ගේ අත්දැකීමක් බවට පත්වෙනකොට එක වැරදී කියලා පිළිගන්නට තර තට ශක්තියක් නැහැ ප්‍රඥාව මූලික අවබෝධය තමන්ට නොතිබුණොත්. භාවනාව තුළ ඉන්නකොට මට යම් අත්දැකීමක් ලැබුණුත්. මට යමත් දැකීමක් ලැබුණුත් අපිහිතුමු දෙවි කෙනෙක් මගේ ඉදිරියට ඇවිල්ල මට මොනාහරේ දර්ශනයක් ගැන කතා කරනවා. මෙන්න මේ විදිහට කරන්න කියලා වූ යමක් ගැන ප්‍රකාශ කරනවා. දැ මේක මම දැක්කේ භාවනාවෙන් ඉන්නකොට. දැ මේක මගේ අත්දැකීම. ට ම මේ පිඳුව දැඩිව විශ්වා කරන්නට පෙළඹෙනවා ඇයි ඒක මම ලබපු අදදැකීමක් නිසා. ඊට පස්ස සමහර විට එදා හින්ඳල මටේ දය හැමදාම පෙන්න පුලාා. මේ ඔක්කොම හිතින් මවාගත්ත මනෝ විකාරයයක් හැබැයි මනෝ විකාරය මටාද ඇත්තම වෙලා හරියට හීනයක් පේන්නේ හින ඇත්තන මේ අපි හිතාගත්ත සංකල්පටයා අපිට ඇත්තවදිට පයනවා. හැබැයි අපිට ඒ අපි දැකපුදේ අප අදදකී ඒ අපිට ඇත්තම දේ වෙලා. එතකොට හීනෙෙන් නොවන අස්ථාවකදි ප්‍රකෘති අවස්ථාවකද උුණ දෙයක් ගන අපිට ඇත්තමයි කියෙන හැඟීම තියනවා. අන්න ඒවගේ තැංවලට පත්වනා හම මනිස්සු ඒ පස්සෙෙන් යනවා ඉට පස්සෙ මේක තමයි නිවන මේකව ඇත්තට මෙයා නිවම් මඟ වෙන්න ඇති මෙට මේවිදිට කල්පනා අරද පස්ස යනවා. තොට තමන් පටන්ගත තන නේ ඊට පස්ස බලාගෙන කොට ඉන්න ට පස්සේ වෙන මොනො හරිදේවල් කියන්නේ කරන්න එදට මි්‍යා දෘෂ්ටි සමාධානකටයනවා හේතු තමයි. මූලික අවබෝධයක් ගහුසතුව නෑ. එනිසා භාවනාව කියන දේ මොකක්වත්ම නොදැන එකපාර එලඹිය යුතු දෙයක් නෙමි. අනිවාරයම ඒ පිළිබඳව දැනගෙන යා යුතු දෙයක්. එනිසා ඒ පිළිබඳව හාත් පස මූලික අවබෝධය ඉතාම වැදගත්.ඒවගේ ත්‍රිපිටකය ගෘුකරගත්ත ත්‍රිපිටකය පිළිබඳව හසල දැනුවක් තියෙන ගුරුවරේකේ සඳහ තෝරා ගැනීමත් ඉතාම වැදගත් දෙයක් භාවනාව සම්බන්ධයෙන්. ාගටද කසපන එත් එක්කම ඉතාම් වැදගත්තනාක වහන්සේ මතක් කළේ සමහරුද්ධවයන්න මේ මත්තැන් පානය කරමින් ඉතාමත් දුසිරිිත් ජීවිතයක් ගේයවමින් හැයි චතතුරතත් ්‍යාන ලාගත්තාය කියල ැට ලයින් රිසක්ඉන්නවා ඒගේ ඇතැම් භාාවනා අමධ්‍යස්ථාන ලි කිනවා භාවනමධ්‍යස්ථාන කියල කියාගෙන පවත්වවාගෙන යන ඇතැම් තැගව ලපි දකිනවා සමරුදේ භාවනා කරනවට හඩනවා සහරය මේ සෝටු පෙරාගෙන බොහොම නිකං අමුතුම නි අමුතු ආවේශයක් වගේ වෙනවා. සමහරෝධ විය ලාන්ත වෙලා වැටනවා. දොඩවන. හූ කියනවා හැ ගනු. මකත්ත කස්ේ පහනු ේ තත්ේ මේ බෞද්ධ භාවනාවද මොගක් හරි ක්‍රමය එකක බුදුදහමේ සබන්ධයක් තියෙනවාවද නැතම මේ එක විකාර ඇත්. මේක ඇතටම බොහ අවස්ථාව ල අපි දකිනව විද්ධ මනෝ විකාරය කැනදැන් භාවනා කරන කොටට විද්ධ දේවල් දැනන්න පටන්ගන්නවා. සමහරයට ඒ ඔස්සේ හිතා අරගෙන ගියාම. එක තවත් තව්‍ර විදිහට දැනන්න පට ගන්නවා සමහල්ලාට හොටු ගලනවාට පස්සේ දැන් සරලම උදාහරණයක් දැන් කාටත්හෙන් බිරිස්සාාව හදිල තියෙනෝනනි එදකොට ඔය වගේ ගතයක් තියෙන තැනක ප්‍රධාන ස්ථානයකට යන්න වඋනහම තමන්ටට නිකන් දැනවා සහරලා නාසයෙන් හොටු දියර එනො එනවාගේඒ එක දැනන්න දැනන්න සමලට වැඩිපුර දැන්න පටගන්න කොට දැන් ඒ තමන් පසතාවට පත්දදි තන්ටඒක දැනන්නටගන්න ඇයි හිතට ඒක වැඩිපුර සංජානනය වෙන නිසායක වනොත් තමන් පහසතාවේ පත්තය කියන අදහසත් නිසා එක දැනන්න පටගන්න සමහරවිට හෙම නැතවුණා. එතකොට අර ඒගේ හිත යම් අර යම්ය අරමුණුවල යන්න ගිහම එක තෙවර විදිහට දැනන්න පටන්ගන්න. සමහරලාට ඒ නිසාඒක ඇත්තට මේ ඒ විදිට සභාවිකෝම සිද්ධ වෙන්න පුුවන් කමත්තියවා. එදට ඒ විදිහට ඒ වගේ දේවල් වෙන කොටට සමහරලාට හඳුළු ගලනවා හොටු ගලනවා මේ විදි හිතනොට ආචාරවරු උද දෙෙන උපදේශයක් කැනවේ අදකාලන්න ආචාරවරු කියාගන්න ඇයි දෙන උපදේසියක්තමයි ඔය පිටවෙන්න කෙලෙස් කියලා. ඔය ඔහබහදුර හොට විදිහයටට ඔය පිට වෙන්න කෙලෙස්. හොඳට ඕ අංකරගෙන භවනා කරන්න කියන අස්ථා තියනවා. ති ඇතටම මොන රං ලහවක්ද කියලා හිතනවා.න ස්වල්ප මාත්‍රෝ දෙනමක් ර්ෂ නොකයි ඉදිවල් කියන්න ස්ල්ප මාත්‍රෝ දැනමක්ත්නෑ භාවනාව මොන තැන දක්වා යන දෙයක්ද කියනෙකවත් ගැන දැනමක් ඇති නැහැ. අ එක භික්‍ෂනාසනමක් අරකිව තැන්පත්වෙලා තියන කලුකිරණ පිටවෙන්නට පටන්ගන්න ඊට පස්සෙ භාවනා කරනකොට මේ බඩසුද්දධ වෙනයි කියලා. තිං ඇත්තටම ඒ භාවනාව පිළිබඳව. නොදන්නාකම රාගදේශ මහ මේ තැන්පත්වෙලා තියෙන රාගදේශ මොහ කියලක කියන්නේ සිතුවිලි මිස බෞතිකව තියෙන ද්‍රව්්‍යාත්මකෝ කතා කරන්න පුළන්දේවල් නෙමේ. එනිසා මේ පිටවෙන්න කෙස් කිව් කියලා කෙලෙස් එහම පිට කරන්නට පුළුවන්කමක් නෑ. එහෙමොත්වයි කෙ එක පාර ප්‍රහණය වනොත් එහම හරි බරපතල ප්‍රශ්යකට මහන දෙන්නට සිද්ධ වෙනවා. තින් ඇතැ මේ භාවනාව පිළිබඳව නොදන්න පිරිස්. ටෙලම්ඹු හාම දැන්ඒයට එබඳු අදකීමක් මට පෙර ලබලා නැන. එඒ හිතනවා මේක යමක් සිද්ධ වෙනවා කියලා. අන්න එක තමයි ගොහම කනගාටු දාහෙක්කම සිදුවීම බවට පත්වෙෙන්නේ මේකයම්කිසි නිවැරදි භාවනා ක්‍රමයක් වෙන්නට ඕනේ. එනම් මේක ඇත්ත මටත්තේ අද්දකීම ලැබෙනවා. එරකොට ඒක හිතං ඒවිදියට හිතාගෙන ඉන්නකොට යද්දැකීම තමන්ට ලැබෙනකොට තමන් ඒක ඇත්තයි කියලා හිතාගෙන දැඩිව ග්‍රහණය කරගෙන ඒ පස්ස යන්න පටන්ගන්නවා. ගෘුවරයටත් මූලි දැනුවත් නැහැ. ඒ යන කෙනට මෝලික දැනුවත් නෑ. අන්න එනිසා ප්‍රධාන වසයම භාවනාවක් පටන්ගන්නකොට ඉස්සෙල්ලම කතා කරන්නට ඕනදේ තමයි සමාධිච්්‍රහි කියන්නම කක්ද කියනක. අපි ආයුත්තෙ කොතෙන්ට ද කියන එක පිළිබඳව. ඒ යායුත්තු තැනට අපිට සමතය උපකාර කරන්නේ කොහොමද විපස්සනාව උපකාරන්නේ කොහොමද කියනක පිළිබඳ. එතෝට සමත්තය අපි ක්‍රියාත්මක කරගන්න මොන විදහකටද. ොට එතනින් අපඒක් යම් සමත කමටහනක් වඩනවන ඒ වඩන්න මොන විදිහට ද ොස්සක්ග පරිනාව නිවනට නැබුරූුවක් කොට ඒ වදන්නන්නේ මොන විදිහටද. එකොට විපස්සනාවට අපේ හැරෙනවනං විපස්සනාවට නැබරු වෙන්නේ මොන ස්ථානයෙන්ද. මොන ආකාරයට දපියේ විපස්සනාවට ඊට පස්සේ නැබුරුව සිද්ධකරගෙන යන්න මේ ආදී සියලු අංගයන් පිළිබඳව ෝලි දනමක් අපි සුත්ේ ඥානේතු ලිසලම ලබාගන්නට අවශ්‍යයි පරත්තුූ ගෝසේ තුළ ලබාගන්නටවශයයි නිකම්ම භාවනාකරගෙන යන්න එතකොට ැබේකවට හරිනයක් නෙම එහම ලැබෙෙන නෑනවා. එනිසා එක අපි දැනගෙන යුතුයි දැනගන්න මාර්ග ඔබ අද ගමනක්යන්න පිටත්වෙන්නේ ඔබ යන තැනත් එතනට ගිහිල්ල කරනදේ තා පසු එ විදිය පිළිබඳවක් දැනුමක් ඇතිව ඔබ යන ඉක්යක් නැතුව නිකම්මේලිය බැහලාද ලෑස්ටේලා බස් ගනල පටත් කොහිට. බ යන්නේ ම මේ අහවල් තැනට යනවා කියන දැනු මඇතුව එතැනට යන මාර්ගය පිළිබඳව දැනගෙන හොයාගෙන තමයි ඔබ යන්නේ. අන්න එවිදිහට යනකොට ඔබ අරක්ෂා සහිතයි. ඔබ යන තැන පිළිබඳව යන්නේ කොහොමද කියල දන්නේ නැව ඔබ බස්ස එකකට නැක්ගොත්. ඔබට මාර්ගයේ වැරදින්නට පුළුවන් සම්භාවිතාවේ තමයි වැඩිපුරමතියෙන්. එනිසා හරියට යන්නට පුළුවන්කමක් නැහැ නොදැනගෙන ගියොත් ඒ නිසා එක අනිවාරයම අපි භාවනාවට අදාළ වන අනිකුත් පරිබාහිර දේවල් කොහොම අපි භාවනා කරන්නේ මොන තැන දක්වා යුතුද කියන දේ පිළිබඳ වනම් අනිවාර්යම අපි දැනගෙනම යුතු ඒ ගමන කපවන තව කරුණත් දෙකත් තියෙන මහිතන ඒකත් පැදිලි කරගෙනම මේ සමත විපස්සනා කියන තැන අපි යන්නට ඕන ැන් ඇතම් උදවී හිතනව භාවනා කරනවනම් බනපොත්පත් කිවීම සම්පූර්ණ නවත් අන්න ඕන කිය එකමක් කියෙටිද. ඇතරම් ණනපොත් පත් කියවීම නතර කරල ලබන භාවනාවක් මමහිතන්නේ කවදාවත් කතා කරන්න පුළුවන් කමක් ඇත. නැහැ එකට හේතුව තමයි එහනගේ සමමා සබුද්ධත්තේ ලබන්නට යන කෙනෙක් සුතුමේ ඥානය කියනදේ තුළින් අපිට එතනි හට දේවා සිද්ුවවෙනි නිස්වමන සිකාය සිද්ධවෙන්නේ. ඉතින් සුතම ඥානයේ ලබාගන්නට තියන ප්‍රධාන ස්ේතමයි තර පිට කියලා කියන්න. ඉට පස්සේ අටකතාවන් කියල කියන්නේ අනිකුත් නිවැරදි ධර්මදේශනාවන් කියලා කියන්නේ ඉතින් ඒ සියල්ලක්ම පැත්තකින් දාලා දැන්කරගෙන යන්න හරියි කියලා කියනවා නං ඒ මම හිතන්නේ මේ බුද්ධ සාාසනය තුළ කතා කරන ක්‍රමවේදෙන් නෙමෙයි ඒ අනිවාරයෙන් ඔ බබ වැරදි තැනකට රැගෙන යන දෙයක් එකන්නේ ැන් හරිදේ දැනගත්තුත් බණපොත්පත්ටික කියලලා ත්‍රපිටකය පර්ශීල්නය කල නිවැරදිදී දැනගත්තුත් තරමත්‍යාවට ඉඩක් නෑනේ ඇතුලි. එනිසා හොදමදේ තමයි ඔ බල්ල වැඩක් නෑ කියලා ඉටික පොත්්තිික හල පැත්තකින් කියලා ලොක්කරල දාහල තමන්ගෙද කියයාගෙන යනේ. එනිසා එහෙම කෙනෙක් කියනවනම් දතයුතු ය හෙන මේ අනිවාරයෙන් සුදුසු දෙයක් නෙමේ නොසු දුසු දෙයක් යයි කියනෙක්. ද ඊලංකාරණදම කසපාන භාවනා කරන කොට ඇ ද තන ද භවාව ධ්‍යස්ථානකම යන්න ඕොන්ද. පන්සලකටම යන්නට ඕනද ගෙදර මේ කරන්න බැරිද. මේකටක් පිළිතුරක් ලබා දීලම අපි විග්‍රහ කටන්ග. ඇතම මේ ජීවිතයේ භාවනාව ව යුතුයි භාවනාව ජීවිතය වේ යුතුයි එක තමයි සාමාන්‍ය ක්‍රමය. අපි ඔබේ දිනිදා ජීවිතයේ ජීවත්වෙන්නේ පන්සලකොහෝ භාවනා මධ්‍යස්ථානයක නෙයි ඔබේ ගෙදර ඔබ නිවසත්තුල ඔබේ රැකයා ස්ථානය තුල ීවත්යෙන්නේ. බ හිත පුරුදු කරන්නට ඕනේ ගෙදර ජීවත්වෙන කොට ඔබේ හිත ලෝබදවේශමෝහ අනුව යන්න නැතුව අලෝබදවේශමෝහ අනුවතියාගන්නට ඒ නිමති දැඩිව ග්‍රහණ කරගන්නතු නිමිතිවල මදන්නට. වැඩ කරන්න තැද ඒ සිද්ධ කරන්නේ කොහොමද මේද ම ඔබ පුදදුුවවෙන්නට ඕනේ. එනිසා භාවනාවක්විදහෙට ඔබ ප්‍රෝගික වෙනකොට. ඔබේ ජීවිතය තුළ ඔබ ප්‍රයෝගික වයුතුයි, ඒ ඒට හොඳටම ප්‍රමාණුවත් ගෙදර වැඩ කර තැ ට ප්‍රාව. ැයි කෙනෙක්කින්න පුුවන්. මේ මෙතෙන්ට හිතගන්නේ එක පාරම ඒ පරිසර පද්ධතිය තුළ ඉඳල අපහසුත්තා තිවෙන. අන්නේ අපහසුතා තියෙන අය සහ. සාමාන්‍ය විදිහට අපාසුතාවයක් නැතිවනත්. අපි මාසකට සැරයක් හරිය භාවනා මධ්‍යස්ථානකට හෝ පන්සලකට හෝ ආරණයටහහිරි ගිහිල්ල බෝදධීයටට වෙලා පැත්තකටලා භාවනා කරන එක අ ගෙදර ඉඳල භාවනා කරන දයට වඩා වැඩි. ප්‍රයෝජන ලබන්නට පුළුවන් දෙයක් වෙනවා ඒ එලබෙන පරිසර පද්ධ තිය තිබෙන වෙනස්වීමත් එකකත් හිතට බලපාන දෙයක්. ඉස්සරසාමන් වහන්සල සමහරලාට විහාර චාරිකාව වඩිනෝ. එකහැන්ඒක ආරණ සේ නස භික්ෂ හසල වැඩඉන්න තැනින්තැනට වැඩම කරන චාරිකාව වැඩම කරන. එකට හේතුව තමයි අ සිතෙහි පවත්න ඒකාරී සභාව අත හැරල්ලා බොහොම හිත සමතයකට පත්කර ගැනීම. නිසාර අරගේ තැන්වලට එලබීමත් ඇතැම් විටක බොහොම උපකාරි ව අවස්ථාවන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. හැබැයි පොදුවේ ඔබ භාවනාව කියදේ ඔබේ ජීවිතය බවට පත්කරගතයතුයි එකට ඉන්න තැන නෙමෙ දගත්තෙන්නේ හැමවෙලාවකදිම ඔබේ සිත පැකගැනීම තමයි වැදගත්තෙන්නේ අතන භාාවනනා කළ වැඩක් නෑ තැන ෙඩියට බැසට පසේ ඔබේ හිත විසිරල් ලනක් ොක ඔබ ජීවත්තවෙන්නේ එතන නෙමයි ගෙදර රැකා කරන ස්ථානය මෙ යාදී තැන්ගල නිසා. එනිසා ඔබ භාවනාව කරන්නට පුරුදු වෙන්න ඕනෙ එතනදී. එතකොට ම හිතනවා භාවනාව කියන එක ගැන තියන අර සාමාන්‍යයෙන් සංස්කෘතිකගත අර්ථය ටික් ඉඳගෙන මෙහෙම ඉරියව් බැඳගෙන ඉතරක් කරග යන දේම නෙමෙයි. ඔබ සාමාන්‍යෙන් ඉදිනිදා ජීවත්වන කොට යනකොට එනක කොට කණඹබුණන කොට කතා බස් කරන කොට එදිනිදා වැඩ කටයුතු ටික කරන කොටත් සිද් කලළ යුතු දෙදයක්ක භාවනාව කියන. ඇන තමයි නිවරදි භාාව බවට ක්කි පුළ ම ේ සතරේ ිය ම ක භහාවනාවක් සතරේ ියව ෙන්ම කරන භාවක් පොදේ ගත්තහම ප ජීපත් වන කොට පේ ජීවිතය තු සිදකර භානාව. එනිෙස එක දිදැන් වතුරටික්ගේනට ලිඳලගට ගියත් සතර සති පට්ටහනේ පිළි බඳව කතා බස් කිරීම සහ තර සති පට්ටහනේ වැඩීම සිද්ධ කළ. එදවට භාාවනාව කියන්න මේ පලගක් බැඳගෙන ඉඳගෙන සිටීමම නෙමයි. එදිනෙදා වැඩකටියු තුටි කරනකොටත් තමන්ගගේ හිතාවරණීය ධර්මයක්ගෙන් නිදහස් කර ගැනීම තමයි භාවනාව කියලා කියන්නේ නිසා භාවනාවහි ප්‍රයෝගික තලේවේයුත්ේ පන්සලට ගිහිල්ල විතරක් කිරීම භාවනනා අධ්‍යස්ථානකට විතරක් ගිහිල්ල කිරීම නෙමෙයි. එදිදා ජීවිතය වෙනස්කර ගැනීම කියන ැනින් ලබාගන්න දහි. දැන් මංහිතන්නේ ඔබට පහැදිලි ඇති භාවනා කරන්නේ කොතෙන්ට ගිල්ලද කොයි ආකාරයෙන්ද ඒවගේ පොතපත කියවන්නට ඕනද මේවගේ විධ ගැටලූ. බදධයෙන් හනවා ඒ ගැටලුවලට මංකහිතන් ඉතාමත්ම හොඳ පිළිතුරු කදම්බයක් ඔබට හම්බවනා. මිළඟට අපි කතා කරන්න භාවනාව සමත විපස්සනා කියන මේ දෙක කොහොමද වඩාගෙන යන්නේ. කස පා ඉස්සල සමතය වඩන්නට ඕනද. එමනත විපස්සනාව කියල දෙයක් දිස්සල්ල කරන්නේ කොහොද මේක භාවිතයක් හැටිරගන්නේ. භාවනාවක් පිළිබඳ අපි තෝරා ගන්න කොට්ට දැන් ප්‍රධාන වස්සේම අපි දන්න අපි භාවනා කරන්නේ ඇයි සරලම දේ නිවදකින්. භවනා කරන්න ගැනකොට භාවනා කරන්න හේතු විධ හේතුව පිට තියන්න පුුවන් නම බෞද් හට පිලාපොරත්යේ නිවද කියන භනාවෙන් ලබන්න පුළුවන් විශාල ප්‍රයෝජන තියනවා කෙනකට පුළා මානසිකාආත තිය ඉන්න කෙනකුට මානසික අතතියෙන් නිදහස්සවීම සඳහා භාවනාව තෝරා ගන්නට පුුවන් කම තියෙනවා එවගේම ජීවිතයේ සංවරව සංයතව පවත්වාගන්නට කෙනෙකුට භවනාව කියෙනද උපකාර වෙනවා එවගේ කෙනකුට දෙැ මතකතියාගෙන හිත ඒක ග්‍රගතව පවත්තාගෙන යන්නට අවශ්‍ය වෙන කෙනෙකුට ඒ සඳහා භාවනා කරන්නට පුළුවන් කම තියනවා. දොනය බලාපොරොත්තුවයෙන් සිත ඒ එක ග්‍රතාවේ මූලික කරගෙන වඩන කෙනෙකුට භාවනා කරන්නට පුළුවන්කම තියෙනනවා. නිර්වානේ ඉරක්ක අගතකරත්ත ගෙන ටත් භාවනා කරන්නට පුළුවන්කම තියෙන හැබයි භාවනාව කියන පොදු මාත්‍රකාව මේ එක්කේ කංග්‍යන්ට වෙනස් මානසිකාාතතියෙන් නිදහස් වන්න භාවනා කරන ක්‍රමය අපිට වෙනමම කතා කරන්න ඕන විධ පැත්තිවලින් එක හත්පස කතා කරන්නට ඕන අර ධර්මය කියන දේ ලක්ක කරගෙන් නිවන කියන දෙ ලක්ක කරගෙන නෙමේ සමහරලාටයාල් ලෞඛක දේල් පිළිබඳව හිතන පත්න විදිහ ඒ පැත්තින්දල හිත වෙනස් කරන්නට යායට විධ උපක්‍රම පාවිච්චි කරලේ අයටට කතා කරන්නට ඕන්. මෙ අදී විදිහට අර එකක ලක්ක තියාගෙන ඉන්න පුද්ගලයන්ට ඒ ලක්කට යන්න තමයි භාවනාව කියන පෙන්වන්නටවශ්‍ය. අප බලාපොරත්තෙන්නේ නිවාණ ලක්කගත කරගන්න නෙකර දැ අපට පාරක කියන්නට වෙන්නේ ඒකට යනවට. ඒකයි යනකොට නිකම්ම ආත තියන ඇති වෙලා මතක හිටිනාට මතකහිටන්න මටන් අරගෙන ඔක්කුම සිද්ධ කරගන්න පුල ඇැ අපි ඉලක්කේ තමයි ඒවා අතිරේක ලාබැහැටියට ලැබෙන දේවල් හැබැයි පටගන්න ඕන කොත්තැට යන්නද නිවවාද කියන්න භවනා කරන තැන්ට යන්න තමයි අපි භවනාව කියන දේ ආරම්භ කරන්නට ඕන. අන්න එතන්ට භාවනා කරන්නටි භාවනාව පෙළගස්වාගන්නකොට. අපිට දකින්නට පුළුවන් කමතියෙනවා භාවනාව සිද්ධ කරන ආකාර හතරක් පිළිබඳව ප්‍රධාන වසයම එතමයි සමත පූර්රාංගම විපස්සනාවක් තියෙනවා එවගේම විපස්සනා පූර්වාංගම සමතයක් තිබෙනවා එවගේම සමත විපස්සනා යුගනද්ද භාවනාවක් තිබෙනවා එවගේම දම්ම ෝද්ධච්ච ස්වග්ගහිත මානසක මට්ටමින් නිවැන්දකින ක්‍රමයක් තියෙන මෙතුවක් කාලෙකට මේ ආශ්‍රෝ ධර්මයන් දුරු කලා කියල කෙනෙක් කියනවන මේ ආකාරයන්ගෙන් තමයි ආශ්‍රෝධර්මතාවයන් දුරුකල්ලතියෙනෙ නිර්වාණය අවබෝධ කරගෙන තියෙන වෙනක්‍රම ඔස්සේ නෙම. එකට සමත පූර්වාංගම විපස්සනාවක් කියල කියන්නේ. සමතය මූලික කරගත්ත විපස්සනාවක් වඩනෝ. ය සමත භාවනාව සිද්ධ කරන්නේ සමත භාවනාව සිද්ධ කරලා චිත්ත එකග්‍රතාවේ උපදෝගෙන දෙහන මට්ටම් වලට පත්වෙලා. ඒ අදී තැන්හල තිබෙන ධර්මයන්ගේ අනිත්‍යාදී ලක්ෂණයන් විභාවනය කළ එ පිළිබඳ වනස පවත්තල ය මිදන යා සමතය පූර්වාංගම කරගෙන ය මූලි වවසයෙන් වැඩුවේ සමත්තය සමතය වඩල තමයි යා විපස්සනාවට නැබරුණේ නිසා එයටකිව සමත පුබ්බංගම විපසනාව වඩන පුද්ගලය. ඉට පස්සේ අනිත් පුද්ගලය තමයි විපස්සන පුද්බංගම සමත්්‍යය වඩනවා. යම් කිසිගෙනෙක් විපස්සනාව මූලික කරගෙන, දියුණු කරගෙන යනවා. එතකොට එයාට ඒකත් එක්ම නිර්වාණය අරමුණු කරගත්ත ඒ ග්‍රතාවයක් තියෙනවා හිතේ. විපස්සනාවතමයි වඩන්න විපස්සන වැඩුවට එයට විපස්සනාවත් එක්ක හිතේ ලැබෙන එකඟ භාවයක් තිබෙනවා. එ විපස්සනාවත් එක්ක වඩන එකඟ භාවයට කියනවා සමතය කියර චිත්ත සමතයක් ඒකත් ඒ විපස්සනා පපුර්වාංගම සමතයක්. එදට සමත විපස්සනා යුගනද භාවය දක්වන්නට පුළුවන්. සමත භාවනා වශයේ නොත් කොටසක්කරමින් විපස්සනනා භාවනා වසේ නුත් එයා කොට සක්සිද්ධ කරමින් ඒ සමතු විපස්සනා යුගනද්දව කෙනෙක් භාවිත කරනවා. ඉට පස්සේ තවත් කෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයා අ දම්මෝත් දච්චය කියළ කියනවා එ විපස්සනාව පැත්තෙන් මේ කරනු අනිත්‍ය දුක් කනත්තාදී ලක්ෂණ විදිහට දැකම් වශයෙන් යම් කිසි විදිහකින් යන්ටර විපස්සනා උපක් කිලේස තිබෙන. දුවි විපස්සන උපක් කිලේස. මෙන්න මෙයාදී උපක්කිලේසියන්ගෙන් තමන්ගේ හිත විසරෙන කොට අන්න ඒදීන් වැලැක්වීම සඳහා ධර්ම මනසිකාරය පැවැත්වීම තුළ ඒන් මිදෙන කෙනෙක් ඉන්නවා. එදට මෙන්න මේ ආකාරයන්ගෙන් තමන්ගේ හිත අපිට දියුණු කරන්නට පුළුවන් කමතියෙනවා. එනිසා සමතය විපස්සනාව කියන මේ කොටස් දෙකෝස් අපේ හිත දියුණු කිරීමේද මේ ක්‍රම හතරක් තියෙන අපට මේ ක්‍රම හතරෙන්. එකක් අනුව අපේ හිතා රගෙන යන්නට පුළුවන්කම තියෙනයි නිසා ප්‍රධානවශය මේකෙදී අපි කතා කරන දේ තමයි දමුද දච්ච විග්හිත මානසික මටම නැතුව. අනිකරුණු තුන පිබඳව. මොකද එතුනේ වැඩීම විදිහට තමයි අපිට සතර වෙන්නක් ලැබෙන්නේ. එතකොට අපිට එතනද දකින්නට පුළුවන්කම තියෙනවා සමතය සහ විපස්සනාව සමතය කෙනෙක් පෙරටු කරගන්න ගෙනෙ විපස්සනාව පෙරටු කරගන්න මුල් දිත්තේ. එකට සමතය පෙරටුර ගන්නේ ඇයි. සමතයේ පෙරටු කර ගන්නේ, කායිවිවේකේ යම් කිසි කෙනෙකුට තියෙනවා නම්. චිත්ත විවේකයට සුදුස පරිසර පද්ධ තිය තියෙනවා නම්. අන්න එබඳු කෙනවිසයෙන් සමත පූරාංගමව මේක වඩන්න පුළුවන් කම තියෙනවා. එයින් ලැබෙන වාසී ගැන හොඳ දෙේවල් මොනා දෙකෙන් අපිට ලබාගන්න පුළුවන්ද දෙව. සමත පූරාංගමව මේක දියුණු කරන කෙනෙකුට තමයි. නොකුත් එර්දිහින් පැත්තට තන්ගේ සිත නමන්නට පුළුවන් කමතියෙන්නේ. නොයකුත් එර්දිහින් පැත්තට සමපත්තන් පැත්තට තමන්ගේ හිත නමන්නට පුළුවන්කමතියෙන්නේ. සමත පූර්වාන්ගම කොට තමන්ගේ භාවනාව සිද්ධ කරගෙන ගිය. ොට එයා විපස්සනාවත් වට නො සමතේ පෙරතුකට ගෙන හැබයි සමතය දියුණු කරන එකනාට පුළුවන් කමතියෙනවා අ අනංගනී සිත කෙ සංගනයන්ගෙන් රහිත වනාට පස්සේ මුදු බොුත්තේ මුදු වනාට පස්සෙ ටිතේ ස්ටිතිකල්හි. අන්්‍ය පත්තේ අරූපබටමට තමංගිහිත නැමුණට පස්සේ. එයා තමන්ගේ හිතෙන් සිහිපත් කරලා බලනවා අනුන්ගේ සිද් දැකීමිදට. එයා තමන්ගේ අතතේ පිළිබඳ හෝ සිහිපත් කරල බලනවා. පෙර ජීවිතය සිහිපත් කරනවා. එක ජීවිතයක් දෙක් වන ෙදුොට අරු මහාඒ එකග්‍ර ගත මනසිකින් සිද්ධ කරන දෙයක්ක එක. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්කම තියෙන්නේ. දිබචක්කු තිබ සෝත ඥානයන් උපදෝ ගන්නට පුළුවන්කම තියන්නේ. වෙනත් දෙයක් නිසාන සමත්හය ප්‍රධානවසේම බහුලී කකෘට කලාට පස්සේ. එතකො මේ නොයෙක් කසින සමාපත්තියට සම්වධන්න පුළුවන් කම ලැබෙනවා එතක ඇරදි පාතිහාරය දක්වන්නට පුළුවන් කමතියවා. එත නොයෙක් දේවල් අ මහකතරුන් වහන්සේ එක අවස්ථාවකද දක්වොන ඉර්දි ප්‍රාතිහාරය වන්වහන්සේ ගෘපතිතුමාන්ට කියලා යතුර සලුව එළලා යුතුර සලට විදුරුගොඩක් ගහලා. ඇතුට ගිහිල්ලර දොරේ කවුලුවෙන් දොරේ සිදුරී යතුරු කෙවැෙනීෙන් ගිනි පුළුගක් යවනවා උතුරු සලුව පිච්චෙන් නඇති වෙන්න අර පිදුර ගොඩ විතරක් පිච්චෙන්ට. උහන්සේ එදාමේ විහාරෙන් වඩිනවාය කවදවතයේ විහාරයටට වැඩි නෑ කියන නවත. එමකදර උතුරු මනිස්දම් ගිියන්ට පෙන්න නිි පෙන්න්න නිසා වන්හන්සේ නැවත ලාබ ප්‍රයෝජන ඊට පස්සේ සිද්ධ වෙනවා එනිසා වන්න්නහන්සේ එතනින් වැඩම කරනවා කාටත්න කියව වහසේ නැවත සිම කලිකායිල් ප්‍රදශයට වැඩිය නැක නවා. දොට දැන් එබඳු ප්‍රාතිහාර එඩි ප්‍රතිහාරය දක්වන්නට පුලුවන්කම තිෙන්නේ මේ සමත්හය ප්‍රගුණ කිරීම තුළ සමත භාවනාව දියුණ කිරීම තුළින් ද ගසබහඳර මේ කිහිතාම වැදගත් තැන අප මේේ නූතන විද්‍යාවට ගෝචර නොවෙන පැත්තක්න මේක බනපොතය සඳහන් වෙන්නේ අවි්ඥාදර ය උත්තමයෝ මේ මහත් බල මහත් අනුභාව සම්පන් ඉරහඳ දෙදෙන අති අතගාන. ො මිදවා ජලය ඇවිදගෙන යනවා. මේ එර්දි ප්‍රාතිහාරය පිබඳව සඳහන් වෙන තැන්. එතකොට මේ සාමාන්‍ය අලුත් විද්‍යාවටවත් මේම තාම ස්පර්ශ වනේ නෑ. ඔවු මේ තැනටාවෙන.කට මනස දියුණ කරගන්නවා කිය එක මේ හිතා දියුණ කරගන්නවා කියන එක මොන්න තරම් ආනිසංස ගෙන දෙෙන මොන රම් දෙයක් කරන්න පුලුවන් හිතක්ද මේක. මේ හිතේ තිබෙන ශක්තිය හිතේ තියෙනස්භාවයයි අවස්ථාවකවත් මනින්නට පුළන්කමක් ඇත්තේ නැහැෙන දැන්. සිතක් කියන දේ ටොන් ගණනක් උත්සනවන් එක වැඩි දුරයන්න අශ්‍ය දෙවල් නේ ද විද්‍යාවට අනුව හිත කියන දේගොලොන්ගේ මුල ධර්මයන්ට ගෝච වන දෙවන්නේ මේ. නමුත් දැන් අපි ගත්තහම හි මේකයට බැසගස්හ මේක තමයි යාට බර මේක තමයි උත්සගිරින්. එකොට විඤ්‍යානයේ තවතනකට බැසගත් හම අලේග්‍යවගේ ශරීරයකට කිසිමු බරක් නැතු එකත් උස්සගෙන දනවා කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැ. බලන්නක කොතනද මේක වෙනස්වෙන්නේ කියලා. අද මේක බරක් ට එතන කිසිම බරක් නැහැ. එකන් මේ වගේ දෙයක් කිසිම ගානක්වත් නෑඇතැට. තුොට මොකද මේ විඤ්ඥානය හිතේ තියෙන බලවත් බව අපිට තේරුම්ගන්නට ව මම හිතන්නේ වන්න නොපෙනෙන දේවල්ම අපිට කතා කරන්නටවශ්‍ය වෙන්නේ නැ. ටිකම අපිට ප්‍රමාණවත් මේ හිතේ. ශක්තිමක් බව පිළිබඳ අපට ේරුම්ගන්නනකොට මොනතරන්දයක් කරන්න පුළුවන්ද කිය එබඳ මට්ටමකට හිත පත්වනාම හිට එබඳු ආකාරයක්ගන්න. එනිසා හිත දියුණුකරපු කෙනෙකුට ඔහගේ හිත නමන්න මොන මට්ටමටද එබඳ මට්ටමකට දවල් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඉරහන්ද අතගේම හිතරක්නමට වඩා දේවල් කරන්නටත් පුළුවන් හිට ආකාර වූ රටි ප්‍රාතිහාරයක් දක්වන්නට මේ සිත දියුණු කරලා කෙනෙකුට පුළුවන්කම පරිසරික පද්ධතින්ෙන් ෙනස් කරන්නට පුලුවන් කමතියන මේ සිතේ තියන බලය. සිතේ තියෙන විශේෂත්වය. හැබැයි එබන්ධු විශේෂත්වයක් ලැබෙන්නේ. ලෝල මනසකට නෙමේ එකයි තියන හොඳකම්ම. ලෝල මනසකට නෙමෙයි. නිකම්ම ඉන්න මනසක්තියන මනුස්සේකුට ලෝල මනසක්තියන අරකටත්තා සහිතෙනවා මේකටත්තා සහිතනවා අරකනුත් තුදච්ච බවට පත්වෙන නුස්සේකුට මේ වගේ දයක්ක් ලාගන්න පුුවන් කම ලැබුණත්තේ. ල ලොකට ජික් වෙන්නයි අස හැම හැම කෙනෙකුටම විරුද්ධව ල ොනතරම් කටයුතු සිද්ධ කරයිද. හැබයි ප්‍රධානමදීතමයි. ඒ ඒවගේ දෙයක් ලබන්නට පුළුවන් කමතියෙන්නේ. නිියුණු මනසක්තියන විවේකයේ ගරු කරගත්ත විවේකයට පත්වූ පුද්ගලයකුට ඔනයි.ඒ නිසා ඒ පුද්ගලය කවදාව තේදවල් තිබුණාත් ලෝකේ සාමාන්‍ය ක්‍රමයනුව ගිහිල්ලේදවල් ප්‍රදර්ශන කාමයෙන් ප්‍රදර්ශනය කර කරයන්න. නහැ එක තමයි විශේෂමති එතකුට කස්ු පහන් දැන් අප මේ සමතයහි වටිනාකම කතා කළ මෙය පංච අභිද්ඥා කියන දෙවල් එක සංසන්ධනය කරමින් අනුන්ගේ සිද දැනගන්නවා පෙරජීවිත අවල ෝකනය කරන්න පුළුවන් අනාගතය බලන්නට පුළුවන් විවිධ වූ ප්‍රාතිහාරයන් විවිධ ආකාරයන් ඒක හැබැයි ඉතාමත් උතුරු මානසික මට්ටමක්තියෙන උත්තර ීතර මාර්සියක ම්ටමක් තිය සත්පුරුෂයන්ට කරන්න පුළුවන් දෙයක් හනතු මේ පංචකාම එහි බැසගත්ත එහි ඇලීගෙන එහි එරී ඉන්න සිතකට එබඳ දෙයක් කරන්න අතබා ලංවෙන්නවත් පුළුවන්කමක් ඇත්තේ නෑ මේ සමතය කියනෙින් ඇතරම කස්ස පහඳුර මේක හිත ඒකාග්‍ර කිරීමනේ. විශේෂයම සමතය කියනක හිත ඒ කාග්‍ර කිරීම. මොකක්ද මේ ඒකාග්‍රතාවය කියනකින් අදහස් කෙරෙන දැන්. මොකක් හරරියක් ගෙන හිත හි ඉන්නවා කියන එකද එහමනත්ටන් කිසියම් ්‍රේෂධර්මයන් පාලනය කිරීමක්ද මොකක්ද මේ සමතය කියනකෙන් සමතය කියනෙකෙන් අදහස් වන්නේ හැම වෙලාවක්කතිම චිත්තේ එක ග්‍රතාවේ. එ තමයි සමත්තය කියන එකෙන් අදහස් වන දේ. එකට මේ සමත්තය අපි මේ පත්වන්නක් මොන අයුරින්ද කියන එක ගැන අපිට කතා කරන්නට පුළුවන් විද්ධ පැතිකඩවල්ලන එකන් දැන් එකඟ බව ඇතිකර ගනීම තමයි සමතයහි ලක්ෂණය එතකොට එකඟ බව අපි ඇතිිරගන්න කොහොමද කියනෙක් දැක් දැ. සමත පූර්වාංගම විපසනාවඩනවා කිනවට කිවදඒ සමත භාවනාවක් කරගෙන යනවා. විපස්සනා පූර්වාන්ගම සමත ගැන කතා කරන්නකොට එතන සමතය කියන ද ගැන කතා කරන්නේ අ නිවනට නැබුරු කොට නිවන අරමුණු කරගත්ත ඒක රසාර්ථයකින් සිද්ධකරගත් ඒ කරමුණක හිත පිට ගෙනවා ගෙන කාගර් ගත භාවව තම එතන බලාපොරොත්තුන. එතකට අර ආරම්මණයක් විදිහට කරමුණකම හිත තබාගෙන. කරපු භාවනා ඒකාගරගත භාවයක් නෙමෙයි තිබුණේ අර විපස්සනාව තුළ ලබන සමතය තුළි තුඩ සමතය කියන වචනය අපි පොදේ කතා කළට මේ සමත්තය ඇති කරලන පරිසරය ගැන අපිට විවිධ දේවල්ලින් අපිට කතා කරන්නට පුලුවන්කම තියෙන නිසා දත් උදාහරණයක් ඇැට කතාන් සමතපු බංගම විපස්සනම් භාවේති කියනකොට කොහොම සමතපුූර්රාංගම විපස්සනාව භාවනා කරන්න කියන එකගෙන විස්තර කරනකොටට පිබඳ දැක්ව න කොහොමද සමතය කියනද අර්ථලත් වෙන්නේ සමතය කියන ද කොහොද පි කතා කරන්න කියලා. තොට නෙක්කම වසයන චිත්තස් එකක් ගතා වික්ෂේපෝ සමාධී. නෙක්කම්ම වෙන් චිත්තස එකක් ගතා සිතහි යම් ඒකග්‍රතාවයක් තියෙනවා නම් අවික්‍ෂේපයක් තියෙනවා නම් එක තමයි සමත්හය බවට පත්වෙෙන්නේ. එතකොට නෙම නෙක්කම වසයෙන් කියකොට කාමයන්ගේෙන් වංවීීම කාමයන්ගේෙන් ලබ නයිශ්ක්‍රම්ය. කාම පැත්තෙන් තමයි මිනිස්ස හැම වෙලාවකදිම සතුට වෙන්නේ. අන්න ඒ පැත්තෙන් තමන්ගේ හිත ගලවලා එතන සතුටට පත් නොවී එයා සතුට පත්වෙන්නට වෙන ක්‍රමයක් හයෙනවා. ොට කාමයන්ගේින් නික්මී හොනේ සතුට කියන නෙක්කම්ම නිස්ත්‍රිත සතුටක් කියලා. තුටඒ නෙක්කම්ම වසයෙන් කොහොම දෙයා භාවනා කරන්නේ. ො එයා කාමසාගත සඥාවන්ගේ හිත. ආරක්ෂා කරන්නට වෙන අරමුණක් තෝරා ගන්නවා කාමසාගත අදහස්සක නොපි හිටන. එතකොට ඒ තුළත් හිත දියුණු කලතම පත්ති නන්නේ නිසා නො විච්චේව කාමයි. කාමයන්ගෙන් වෙෙන් වන මට්ටමක් පවතිනවා.ොට එතන කාමය ඇත්තනෑ කාමයෙන් නික්මී මක් තියෙනවා. කාමයෙෙන් නික්මී තමයි ප්‍රථමත් දෙහානය ලබන්නට පුළුවන්කම තියෙන්නේ. කාමයෙන් නික්මීලා තාවකාලයකව නමුත් කාමේ යටපත් කර නිසා තමයි. ම ්‍යහාාන්නේ ලබන්නට පුලුවන්කමතිය. එතකොට අපට නෙක්කම වසයන චිත්තස්ස අවි්‍යේප. ඒ නෙක්කම වසයෙන් ඇතිකරගත්ත සිතෙහි අවික්ෂේපය ඒ කාග්‍රගත භාවය තමයි සම්‍යයැයි කියලා කියය. ඒක නෙක්කම වසයෙන් ලබපුදයක් එඇතකොට කාමයේ නික්මි ලබපු දෙයක්. එතකොට ඒ නෙක්කම වසයෙන් ලබාගන්න විදිිය ගැන බලනකොට අපිට යම්කිසි අරමුණකාපේ සිත පිහිටවල යා අරමුණ තුලින් කොහොමද අපි සිතේ එකඟ කරගත කාමය නික්මුණේ කියනෙ එක පිළිබඳව අපිට බලන්නට පුළුවන්කම තියනවා. ඊට පස්සේ නකම්ම වසයෙන් පමණක්ම නෙමෙයි මේ ඒකාග්‍රගත බව පිළිබඳව අපිට විස්තර කරගන්නට පුළුවන්කම තියෙන. අභ්‍යාපාද වසයන චිත්තස්ස එකක් ගතා. අව්‍යාපාපාද වසයෙන් කෙනෙකුගේ සිත එකඟ බවට පමුණුව ගන්න. අව්‍යපාද වශයෙන් කිරවට ද වේශයට ප්‍රතිවිරුද්ධව යන මානසික මටම ගැටීම් සසාගත තත්ත්වයට පත්කර නොගැනීම අ්‍යාපාදයි කියලා කියනවා. තොට එයා මෛත්‍රයාදී සිතුවිලි තුළින් ඒ තමන්ගේ සිත දියුණුවට පත් කරගන්න බ්‍රහ්ම විහරණයන් තුළවාසය කිරීමේ තමන්ගේ හිත එකඟ කරන්න හ පුරද්ුවනවා කට එකට කියන අව්‍යාපාද සංකල්පනා. ඉට පස්සේ අවිහිංසා සංකල්පනාවන්ගෙන් තමන්ගේ හිත එක කරන්නට කෙනෙකුට පුලුවන්කම තියෙනවා. ඊට පස්සේ ආලෝක සඥා වසයන ආලෝක සංඥාවස්සයෙන් සිතේ එකඟ බව ඇති කරගන්නට පුළුවන්කම තියනවා. දෙැන් ආලෝක සංඥාවස්යෙන් ඇති කරගන්න කොට ලෝක කසිනයක් තිබෙනවා සමත භාවනාවක් විදිහට ආලෝක කසිනය උප දෝගන්නා ආකාරය පිළිබඳව. ඉට පාසෙ තව තිබෙනවා විවිධ භාවනාවන් සිද්ධ කරනකොට අපිට ඇතිවෙන ආලෝක නිමිති පිළිබඳ අපි සලකා බලමින් කරන භවනාවකුත් සමත භාවනාව තුළ එතකට මෙ ලැබෙන ආලෝක සංඥා වසයෙන් සිතෙහි පවත්වන අවික්‍ෂේප ඒකාග්‍රගත භාවය සමතය හැටියට අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එවගේමි පටිනිස්සග්‍ය අනුව බැලීමෙන් සිතේ ඇතිවෙන ඒ කග්‍රතාවේ. නොැලීමම් වසයෙන් අපි බැලීම නිසා පිට ඇතිවෙන ඒකාග්‍රතාවයන් තිබෙනවා. එතුකොට මේ විදිහයට අපි සිතේයම් ඒකාග්‍රගත සභාවයක් තිබෙනවානම් මේක තමයි සමත්තහය කියලා කියන්නේ. එකට සිතෙහි අරමුණුවල කාමාද අරමුණුවල විසිරන්නේ නැතුව. ඒ අරමුණුවලින් සිත එක අරමුණක්ක පිහිටවා තබාගැනීම කියෙනදේ තමයි සමත්හය කිය පිට හඳුන්නනා දෙන්නට පුළුවන්කම තියන්නේෙ. භවනාව කියන මාතෘකා විතාමත් ප්‍රිය මාතෘකාවක් කොච්චර ඇහුවත් තවත් අහන්නට තියෙනවනන් කියලා හිතන හිතමත් ප්‍රනීත මාතෘකාවක්. ලොතුරු බුදුරජාණන් වහන්සේ හිතක් හදාගන්නට විවිධ ආකාරයන්ගෙන් වීධ මානයන්ගෙන් පෙන්වාවදාලා. අපිට තියෙන රියට ඒ ඔෞතුර බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමවේදයන් හඳුනාගෙන තේරුම් අරගෙන ඒ අනුව ගමන් කරන එකයි කරන්නට තියෙන්. භාවනාව මේ සමත විපස්සනාකින් මේ කරුණු පුළල්ලව සසාකචඡා කරන්න තියන දේවල් මේ පිළිබඳව මනා ැනුක් අවබෝධයක් ඇති කරගෙනයි මේ ගමන යුතුවන්නේ අපේ කස පහදුරුවොත් සිහිපත් කළ විශේෂයෙන්ම නොදැන නිකම් යන ගමනක් නෙමේ මේක දැනගෙන යන්නට ඕන ගමන ඔබ භාවනා කරන්නට උත්සාහවත් වී යතුයි. ැයි කලින්ම ඒ පිළිබඳව දැනුමක් අවබෝධයක් ඇති කරගෙන. තවත් මේ වගේම සාකච්ඡාවකින් ඔබ හමුියට බලාපොරොත්තු වෙනවා අපි ඉදිරියටත් මේ සම්බන්ධයෙන් දීර්ගව එහැදිලි කිරීමට අපේක්ෂාවෙන් අදට සාකච්ඡාව නිමාවට පත් කරනවා. අද මේ උතුම් ධර්ම සාකච්ඡාව සඳහා වැඩමා වදාල ලබනෝරුව කන්ද ආරණ සේනාසනාධිපති රාජකී පනිිත ශාත්‍රපති කොත්මලෙකුමාරකස්ස පණිත හමුදුරන් වහන්සේට අපි තාමක් ගෞරවයේෙන් පුර්ණ්‍යාණ මෝදරා කරනවා එ වගේ මේ උතුම් වැඩසටහන විකාශනය කිරීම සඳහා දායකත්වයගෙන කටයුතු කරනවා. කෑගල්ල තටාකපාරේ චන්ද්‍රසිරි ගුරු සිංහ පියතුමාට එතුමාගේ හැත්තෑවන ජන්මදනය සිහිපත් කරගෙන නිදුක් නීරෝගී සුවයේ ප්‍රාර්ථනා කිරීම සොඳහා බිරිඳ ඇතුළු දරු පිරිස විසින් දායකත්වය ගෙනටයුතු කරනවා. එවගේ පවල නැසීමමිය පරළලොගේ සියලු ඥාති හිතයි ශීනට පුුණ්‍යානමෝදනා කිරීමටත්. ෝවට ෞද්ධා ලිකවේ පින්වත් ප්‍රේක්ෂකයන්ගේ ධර්මවබෝධය හා යහපත සැලසේවාකින් උතුම් පැතුමත් ඇතිකරගෙන මේ පින්කම සිද්ධ කරන බව මෙදායිකත්වය දරන බව සඳහැම තිබෙනෝ. කල්පනා කරගන්න මේ උතුම් ධර්ම සාකච්ඡාව තුළින් ්‍රැස්කරගත්ත උදාරතර කුසල අනිසාංස ධර්මයන් ලෝසසුන් ආරක්ෂා කරන බාපාරක්ෂා කරන දෙවියෝ මෙබින් සතුටින් සාධනාදයෙන් අනමෝදන් වෙත්වා. ිය පරල්ලවගගේ සියරු ඥාත හි තයිශයනොත් පින් කැමති හැම සත් වගත් මේ පින් අන මෝදන් වෙත්වා දුකින් මිදී සුවපත් වී ලොවතුරු නිවනින් සැනසීම ලබත්වා. අශුර්වාද කිරීමට බලාපොරොත්තු වන ඇත්තෑවන ජන්මධනේසිහි පපත් කරන චන්ද්‍රසිරි ගුරුසිංහ පියතුමාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය සැලසේවා, චිරාත්කාලයක් ධර්මානු කූල ජීවිතයක් ගෙවීමට එතුමාට ශක්ති දහිරිය වාසනාව සැලසේවා. යිත්වේගෙනටයු කරන පින්වත් සෑමසිලු දෙනාටත් සදේවක ලෝකයාටත් පින් බෙලෙන් සියලු යහපත සත ශාන්තිය භිවිෘද්ධිය සැලසේවා නිදුක් නීරෝග සුව සම්පත සැලසේවා දෙලව යහපත් වේවා ලෝතුරු නිවනිින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා පාරමිවේවා සෑමසිලු දෙනාටම සම්මා සම්බුදු සැරණයි.